අම්බ විමානය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දෙව්දුව, ඔබේ දිව්‍යමය අඹවනය හරිම රමණීයයි. මෙහි විමානයත් හරි විශාලයි නෙව. විවිධාකාරී තූර්ය වාදන හඬ ඇහෙනවා. අප්සරාවන්ගේ කතා බහ ඇහෙනවා. මෙහි රණින් හැදුණු මහා පහනක් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල තිබෙන්නේ දිව්‍ය සලුපිලි වලින් හැදුණු පළතුරු. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව මේ බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඉස්සර මනුස්ස ලෝකෙදී මිනිස්තුවක් වෙලා හිටියේ. මං ආර්ය සංඝරත්නයට විහාරයක් කරවල පූජා කළා. ඒ භූමිය අඹගස් වලින් පිරීලා තිබුණා. ඒ විහාරයේ වැඩ අවසන් වුණාම විහාර පූජාව සිදු කරනකොට මං ලස්සන රෙදි වලින් පළතුරු ගෙඩි හදවලා ඒ අඹරුක් සැරසුවා. මං එහි පහනක් දැල්වුවා. උතුම් සංඝයා වහන්සේට දන් වැළඳෙව්වා. මං ඒ විහාරය මේ දෑතින්ම ආර්ය සංඝයාට පූජා කළේ පහන් සිතින්මයි. ඒ නිසායි මේ රමණීය දිව්‍යමය අඹවනය මට ලැබුණේ. මෙහි විමානයත් හරි විශාලයි. විවිධාකාර තූර්ය වාදන හඬ ඇහෙනවා තමයි. අප්සරාවන්ගේ කතා බහ ඇහෙනවා තමයි. මෙහි රණින් හැදුණු මහා පහනකුත් තියෙනවා. ඒක නිතරම දැල්වෙනවා. වටේට තියෙන ගස්වල දිව්‍ය සලුපිලි වලින් හැදුණු පළතුරුත් තියෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.